අද ඔයාලට කියලා දෙන්න යන්නේ රෝග ගණනාවකට ගුණ දෙන ලාවුලු ශාකය සම්බන්ධවයි. සැපතිල්ලා සහ ලාවුලු ලෙසින් හැඳින්වෙන ලබන පළතුර අපේ රටේ පහසුවෙන් වැවෙන ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ලාවුලු කෑමට නම් එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා දක්වන්නේ නැහැ. නමුත් ලාවුලු කියලා කියන්නේ ශක්තිජනක ආහාරයක් වෙනවා. ලාවුලු ග්‍රෑම් 100ක ඉතාමත් විශාල පෝෂණ ගුණයක් අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන, මේද, කැල්සියම්, යකඩ, විටමින් C සහ විටමින් A බහුල ආහාරයක් විදිහට ලාවුලු හඳුන්වන්න පුළුවන්. පැහැපත් වීමට උත්සාහ කරන ඔයාලා හැමෝටම හොඳම හොඳ පළතුරක් තමයි මේ ලාවුලු කියලා කියන්නේ. ඒ වගේම කාන්තාවන්ට වැළඳෙන ශ්වේත ප්‍රදර රෝගය හෙවත් සුදයාමයේ රෝගයටද ඉතාමත් ගුණදායක වන ලාවුලු ඇස්පෙනීම දියුණු කරන අතර දත්ත ශක්තිමත් කරනවා. කුඩා දරුවන්ට ලාවුලු කෑමට දීමෙන් පණුවන්ගෙන් බේරීමේ හැකියාව පවතිනවා. ඉහළ කෙඳි ප්‍රමාණයක් සහිත පළතුරක් වන නිසා මලපතෙන් පෙරෙන අයටද ඉතාමත් ගුණදායක වෙනවා. ලාවුලු ඇට පෙතිවලට කපා රාත්‍රියේ වතුර දමා උදෑසන සීනි මිශ්‍ර කර බීමෙන් ශුක්‍ර වර්ධනය වන බවයි සඳහන් වන්නේ. ඒ වගේම ශරීර ශක්තිය ලබා දෙන බවද සඳහන් වෙනවා. හෘදය ශක්තිමත් කරන මහඟු ඔසුවක් වන අතර නිතර ආහාරයට ගැනීමෙන් නිරෝගී බව රැක ගැනීමේ හැකියාව පවතිනවා. ලාවුලු පළතුරු රස විදිහට විතරක් නෙවෙයි පොල් සමග මිශ්‍ර කර රොටි වශයෙන්ද වඩේ වශයෙන්ද සකසාගෙන ආහාරයට ගන්න පුළුවන්. ඉතා මිල අධික පළතුරු වෙනුවට පහසුවෙන්ම සපයාගත හැකි අපේ රටේ පහසුවෙන් වැවෙන මෙවැනි පළතුරු නිකරුණේ ගස්යට කුණු වී යා නොදී ආහාරයට ගෙන ඔයාගේ නිරෝගීතාවය සුව විඳින්න ඔයත් වගබලා ගන්න. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.